ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සංවත්සරය එළඹෙන තුන්වනදා කොළඹදී පැවැත්වීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පක්ෂ මුලස්ථානයේදී ඊයේ පැවැත්ුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ධුරය ජයසේකර මහත්තයා, ඒ කියන්නේ අවධානමක් නැද්ද? අවධානම් දිනවනදී ඒවා තීරණය කරන්නේ විධායක සභාවෙන්. විධායක සභාවේ ජනාධිපතිතුමා අකමැති නම් මාව තියාගන්න. විධායක සභාව අකමැති නම් ඉතින් මං යන්න කැමති කිසි ගැටලුවක් නැහැ. පක්ෂේ ඉන්නවා, පක්ෂේ ඉන්නවා. පක්ෂේ යටින් තල්ලුවක් තියෙනවා ඔබතුමාට. නෑ, යටින් තල්ලු නෑ. උඩ කට්ටිය තමයි. ඉතින් නම් කියන්න බෑ. කීප දෙනෙකුට ඉතින් උමනා කරලා තියෙනවා. ඉවත් කරගත්තාම ඒගොල්ලෝ වුණා මේක අරන් ගිහලා UNP ගේ හේතු ගන්න පුළුවන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙන දේවල් ලේකම්තුමා දන්නේවත් නැහැ කියලා කිව්වා. මම දන්නවා. ඉතින් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විවෘතව සාකච්ඡා කරනවා. ඒක හංගගෙන මුකුත් නෑ. ආණ්ඩුවත් එක්ක ඉන්න කණ්ඩායම හිටපු ජනාධිපතිතුමාවත් ආණ්ඩුව පැත්තට අදගෙන යන්න උත්සාහ කරනවා කියන්නේ. ඔබතුමාට තමයි චෝදනාව එල්ලෙන්නේ. ওই චෝදනාව ඉතින් මේමනේ අපි අර ඉස්සෙල්ලා කට්ටිය කියෝනේ අපි ගිහලා UNP ගේ නවතිනවායි කියලා. තවත් කට්ටියක් කියෝනේ අපි ගිහලා පොහොට්ටුවට යනවායි කියලා. අපි එකකටවත් ගියේ නෑනේ. අපි හොඳ ශ්‍රී ලංකා කාරයෝනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදු අපේක්ෂකගේ මෛත්‍රී පාර්ශ්වයෙන් මැතිතුමා කියලා තීන්දුව කරොත් සහය දෙනවද ඔබතුමාට? අපි පක්ෂය ගන්න තීන්දුවේදී එහෙම වෙනසක් නෑ. ලබන අවුරුද්දේ අගනේ ජනාධිපතිවරණයක් තියෙනදී. ඒ වෙලාවට අපි බලමු. අපි තාම කිසිම කෙනෙකුට වචනයක් දීලා නැහැ. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වෙනි සංවත්සර උත්සවයේ සූදානම සොයා බැලීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිත පිරිසක් අද නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. දැන් මහලේකම්තුමාට වැඩි ඔබතුමා අපි දැක්ක මේ පහල වැඩ කරන මොකද? මම ජාතික සංවිධායකනේ. දැන් ප්‍රශ්නයක් තියෙනවද මහලේකම්තුමාත් එක්ක ඔබතුමාට? මම කිව්වා අපි කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. දැන් සියලු ප්‍රශ්න අපි දැන් විසඳලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරේ දුන්න බාර ගන්නවා. මම ජාතික සංවිධායකකම තියෙන තව තන්ත්‍රයක් බාර ගන්න පුළුවන් කමක් නැහැනේ. දේශපාලන පක්ෂවලට දන්වලා තියෙනවා. ඒබැයි නායකයින්ට තමයි අපි ආරාධනා කරුවේ. නිදරන්ටම අපි දන්වලත් කියනවා එන බව. ආණ්ඩුව බාර ගන්න සූදානම් නැද්ද ඔබතුමාල දැම්ම? අපිද? ආපු අදල්ලා ඇත්ටි අපි. දුන්නොත් ගන්නවා. ආණ්ඩුවක් ගන්න කවුද කැමති? මහලේකම්තුමාගේ ප්‍රශ්නේ මොකද? කපස්තුවා කියන්නේ යටින් නේ උඩින් තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ යානිකම් විනෝදෙර කියන්නේ වනේ. මේ ඔයාලා ඒව ගණන් ගන්න එපා. එයාලා අපි මේ නිකම් මේ පොඩි ජොලියට කතා කරන ඒවා. ජනාධිපති වෙන මේ ආණ්ඩු වෙනස් කරනවාද? බලමු ඉතින් අපි එනේන විදියට බලමු මේවා ඉතින්. ආණ්ඩු වෙනස් කරන රැල්ලක් හැදීම තමයි අපි එකම අරමුණ. පොරොට්ටුවත් පාට බහලා තින්නේ. පොරොට්ටුව ඉතින් මොනවද පොරොට්ටුවේ ගන්න දෙයක් නැහැ. මේ කැලෑ කඩාගෙන පැනලා ගිහිල්ලා යහපාලන ආණ්ඩුවක් හදලා ඉන්නත් බලාපොරොත්තු වෙනද? යහපාලන ආණ්ඩුවේ අත්දැකීම් එක්ක ඊට වඩා හොඳ ආණ්ඩුවක් අපි හදනවා. ඒ කියන්නේ මෛත්‍රී යෝගයක් එනවායි. වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. මගේ එනවා. ඔබතුමාගේ හිනාවත් එක ඒක පිළිගන්න බෑ. පොඩ්ඩ හරියට කිව්වනම් හරි. නෑ ඉතින් ඔයිට වැඩිය මොනවද කියන්නේ? ඉතින් ඒ වගේ එකක් කියනකොට හිනා වෙලානේ කියන්න ඕනේ නැතුව අඬ අඬ කියන්නේ. මහ ජනතාවට මීට වඩා සෙතක් දෙයිද එතකොට? නැතුව අපි දන්නවා සෙතක් කරන හැටි. කොහෙවත් කියන වෙන පාස්කු අරම්මනම් කඩාගෙන වැටලා ඒකට යට වුණා අපි ඒකයි සිද්ධ වුනේ. අලුත් කතාවක් කියද ආරක්ෂක අධිකාරිය කියනවා දැන් අර බිෂොප් හවුස් එකේ සාධාරණ සාකච්ඡා කළොත් එන්නේ නැහැ කියලා. ඒගොල්ලන්ට ඇවිල්ලා කියන්න දෙයක් නැහැ නේද? ඒකයි. තව ටික දවසක් යනකොට තව තව දේවල් එළි වෙයි.